රුවන් ඇත්තටම අත්තනායකහින් හේරත් මහතා කිව්වා වගේ දන් දෙන්නත් පින් තියෙන්න ඕනේ. පින් තියෙනවා නම් විතරයි දන් දෙන්න පුළුවන් වෙන්නේ. අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හිරු උත්තම ධාතු වන්දනාව සඳහා මේ පින්බිමට වැඩම කොට තිබෙනවා. උන්වහන්සේ වන්දනාමාන කිරීමට දසදහස් ගණන් ජනතාව සැදී පැහැදී වන්දනාමාන කටයුතු ආරම්භ කොට තිබෙනවා. ඒ අතරවාරයේදී තවත් මහා පින්කමක් මේ පින්බිමේ සිද්ධ වෙනවා. ඒ තමයි මේ සියලු පින් කටයුතු වලට සංකල්පීමය ඒ අවස්ථාව ලබා දෙන ආසියානු මාධ්‍යාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමන් තවත් දන් දෙන්නට තීරණය කරා. එතුමා මෙවර දන් දෙන්නේ එතුමාව. එතුමා තීරණය කරා එතුමාගේ ඇස් ඉස් මස් ලේමේ සියල්ල සියලු ශරීරාංග දන් දෙන්නට. අද දවසේදී ඒ මහා පින් කටයුත්තයි මේ අවස්ථාවේ මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ. ඒ වෙනුවෙන් අක්ෂිදාන සංගමයේ ගරු සභාපති දේශකීර්ති EMHB මොරගස්සව මහතාත්, ඒ වගේම ශ්‍රී ලංකා මිනිස් පටක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු WO හේමකද මැල් මහතා, ජාත්‍යන්තර S බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරාරච්චි මහතා, ඒ වගේම අනුරාධපුර මහරෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක වෛද්‍ය ගීත් රුවන් මහතා මේ සිලුබ දෙනා මේ ස්ථානයට පැමිණ සිටිනවා. දැන් මේ මොහොතේදී තමන්ව දන් දෙන්නටයි අපේ ගරු සභාපතිතුමන් කටයුතු කරන්නේ. ඒ මහා පින් කටයුත්තයි මේ සිද්ධ වෙන්නේ. තමන්ගේ ශරීරාවයව තවත් දිනක තවත් කෙනෙකුට ජීවිතය දකින්නට ඉඩ ලබා දීමක් තමයි අපේ මහින්ද වංශාභිධන නායක හාමුදුරනේ මේ සිද්ධ වෙන්නේ. මෙය මහා උදාර පිනක් සුදේව. ඉතාමත්ම කලාතුරකින් අහන්න ලැබෙන ප්‍රවෘතියක් අද උදෑසන අහන්නේ. මම කල්පනා කරන්නේ මේ උත්තම ධාතුන් වහන්සේලා මේ භූමියට වැඩම වීමත්, එහි පුරෝගාමිත්‍ය මෙතුමා ගැනීමත් මේ වන විට 140,000කට වැඩිය මේ රටේ ජනතාව මේ වන්දනාව සිද්ධ කිරීම ආනිසංසය ශක්තිය නිසා අපේ ABC මාධ්‍ය ජාලයේ නියමුවා සභාපතිතුමා රේනෝද සිල්වා මැතිතුමාට කල්පනාවක් ආවා. මම විශාල පරිත්‍යාගයක් මගේ ධනය කරන්නේ, ධනය පරිත්‍යාග කරනවා. මොකටද? මේ මිනිස්සුන්ට වන්දනාමාන කරවන්න, මේ ආහාර පාන දෙන්න. එතනින් සෑහීමකට පත් නොවි බෝසත් සිරිතක් එතුමා ක්‍රියාත්මක කරනවා. මම අහලා තියෙනවා, මම කියවලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඇස් ඉස් මස් ලේ දම් දීලා මහා පාරමිතාවන් සම්පූර්ණ කර බව. රේනෝ සිල්වා මැතිතුමා අපේ ගම කිට්ටුව කෙනෙක්, තාත්තා. මේ පුංචි දුව මට මතකයි, අවුරුදු 2 වයස, මෑණියන් අතේ මේ නෝන මහත්මිය අතේ ඉඳගෙන එක් අවස්ථාවකදී මේ සදහතු කරඬුව ඇරපු වෙලාවේදී අම්මා හෝ තාත්තා තිබිච්ච මල් වට්ටේ තිබිච්ච පිච්ච මල් ටික මුලින්ම කරඬුවට දැම්මේ පුංචි දුව. ඇයි? තාත්තගේ හදවත පුංචි දුවට තියෙනවා. තාත්තා ළඟ ඒ හදවත නිර්මාණය වෙච්ච හදවතේ ප්‍රතිඵල අදාපි භුක්ති විඳිනවා. මේක කිව්වට පස්සේ, මේක ඇහුවට පස්සේ මගේ ඇඟ හිරි වැටුණා. මොකද මෙහෙම සත්පුරුෂයෝ, මෙහෙම දානපතියෝ අනේ තාමත් අපේ සමාජයේ ඉන්නවා. මෙතුමාට මොනවද අඩුපාඩු? නෑ. නමුත් මේ ශරීරය, ලේ ටික, ඇස් දෙක, මේ සියල්ලම ජනතාවක් වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් තවත් මිනිස්සෙක් ජීවත් කරවන්න, තවත් කෙනෙකුට ශක්තියක් ලබා දෙන්න මෙතුමා මේ කරන කාර්යභාරය මුළු රටටම මම හිතන්නේ සුවිශේෂ ආදර්ශයක්. සුදේව මහත්මයා, මේ මොහොතේදී අපේ ජේතවනාරාම නායක හාමුදුරුවොත් බොහෝම පින්සිතින් මේ කටයුත්ත දිහා බලන් ඉන්නවා. අපේ හාමුදුරුවනේ, එහෙමයි. ඇත්තෙන්ම මේ පරිසරයේ බලපුවාම අපේ මාධ්‍යජාලයේ සභාපතිතුමාගේ දැක්ම මොන විදිහටද කියලා හිතාගන්න බෑ. ඒ හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි යමක් සාර්ථක කරගන්න නම් හොඳ දෘෂ්ටියක් තිබෙන්න ඕනේ.
සංකල්පනාවත්ති බෙන්ට ඕන. වෙහෙසෙන්ඩ ඕන. සමාධිගත චේතනාවත්ති බෙන්ට ඕන. ප්‍රඥාවති බෙන්ට ඕන. එමනම් මෙන්න මේ කාරණා ටික අපි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ දේ හරියට යමෙක් අවබෝධ කරගත්තා නම් ඒ පුජ්‍යලයා මොන ශේස්ත්‍රයටද මොන කාර්යයටද කියන එක නෙමෙයි අර බුදුරජාණන් වහන්සේගේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයකට අපි යමෙක් බැස්සා නම් එළඹුණු සිහියක් තිබුණා නම් ඒ කාර්යය සාර්ථක කරගන්න බුදුරජාණන් වහන්සේම අපට දේශනා කළා තිබෙනවා. එහෙමනම් අපේ සභාපතිතුමා ඒ කාර්යයට එළඹිලා නොවේද ඉන්නේ? ඒ කාර්යයට එළඹිලා. ඒක දැක්කා. නැත්තම් මේ ලෝකේ ප්‍රසිද්ධ විදිහට මේ වගේ මාධ්‍ය ජාලයක් හසුරුවන්න කොයිතරම් බුද්ධියක් තිබෙන්න ඕනද? කාර්ය මණ්ඩල විශාලයි. පරිසරය විශාලයි. එහෙමනම් මෙතුමාට ඒ දැක්ම මේ ධාතු වන්දනාව පමණක් නොවේ, මේ බලන්න මේ ජීවිතයක් තවත් කෙනෙකුගේ ජීවිතයකට ආරක්ෂා කරගන්න, එයා ආයුෂය වැඩි කරගන්න මෙතුමා අපි නොදන්නා පැත්තක් දැකලා තිබෙනවා. ඒ දැක්කේ ඒ දැකපු ප්‍රතිඵලය අද මේ අවස්ථාවේ ආරම්භමක් හැටියට අපි දකිනවා. එහෙමනම් අපේ ජීවිත වැඩිකල් පවතින්නේ නැහැ. එහෙනම් එතුමා බලාපොරොත්තු වෙන අපටත් වඩා අපේ ආයුෂත් අරගෙන තවත් ජීවිතයක් ඉදිරියට ආයු කාලයක් ගෙවා ගන්නට මේ බලයේ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාව තමයි එතුමා තුල තිබෙන්නේ. එහෙමනම් එතුමාට අපි පින් සිද්ධ වෙනවා. මේ පවුලේ හැම දිනාටම හැම දිනාටම විශේෂ මාන්සුණු. මේ හැම දිනාට පුණ්‍ය ආනුමෝදක මේ කුසල කර්මෙන් බලයෙන්. ඉහළ හල්මිල්ල ඇවැවි රතනපාල නායක මහිපාණන් වහන්සේට මගේ ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය. මේ අවස්ථාවේදී අදාළ සහතික පත්‍රය තමන්ව දන් දුන් සහතික පත්‍රය ගරු සභාපතිතුමන්ට ලබා දීම සිද්ධ වෙනවා. අපි සූදානම් එතුමන්ලා අතින්. එය එතුමන්ගේ ජීවිතය බාරගත් බවට තමයි මේ සහතිකය ඔවුන්වට ලබා දෙන්නේ. විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි මෙය අපටත් ආදර්ශයක්. මේ පින්බිමේ සිටින සැදැහැවත් ඔබ සැමටත් ආදර්ශයක්. මේ පින්බිමේදී එතුමන් ආරම්භ කළ මේ මහා පින් කටයුත්ත ඔබටත් උදා කරගන්නට වරම් තිබෙනවා. ඔබටත් පුළුවන් මේ ස්ථානයට පැමිණලා ඔබේ ඇස් ඉස් මස් ලේ දන් දෙන්නට මේ ස්ථානයේ සිට. ඒ වගේම මම හිතන්නේ එම මෙතිනියත් ඒ කාර්ය සිද්ධ කරන ආකාරය අපිට දකින්නට පුළුවන්. සාක්ෂි අත්සන් කිරීමත් සිද්ධ වෙන ආකාරය ඔබට දකින්නට පුළුවන් මේ අවස්ථාවේදී. පින්වතුනි, හිරු උත්තම ධාතු වන්දනා මහා පින්කම මේ ආකාරයෙන් ආරම්භ වුණා බුදුන් වැඩි ජීතවනාරාම මහා පින්බිමේ. අද පටන් දෙවනිදා උදෑසන දක්වා බුදුන් මේ පින්බිමේ නැවත වැඩ සිටිනවා. ඔබට මෙහි පැමිණ බුදුන් වඳින්නට, බුදුන් දකින්නට අවස්ථාව තිබෙනවා. රුවන් මේ ගැන තවදුරටත් ඔබට කතා කරන්නට, විද්වත් මණ්ඩලයට කතා කරන්නට බොහෝ දේ ඇති. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා.